හමුදාවට බැඳෙනවා කියන එක සාමාන්‍ය පුද්ගලයෙකුට ඊතරම් ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. මේ සඳහා පුද්ගලයෙකුගේ ශාරීරික හා මානසික යෝග්‍යතාවය ඉතා ඉහළ මට්ටමක තිබිය යුතු වෙනවා. ඒ වගේම තමයි ඉවසීම හා සොයන් විනය මේ දෙකම ප්‍රධාන ස්ථානයක් ගන්නවා. රටෙන් රටට හමුදාවල මෙහෙයුම් බොහෝ දුරට වෙනස් වුණත් මොවුන්ට දෙන මූලික පුහුණු වීම නම් ශරීරයට දරාගත නොහැකි තරම් වේදනාකාරී. ලංකාවේ අපේ හමුදාවේ අය වුණත් අපේ රට වෙනුවෙන් කරන්නේ ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. ලෝක සිතියමින් අද අපි වාට කියන්නේ යන්නේ අන්න ඒ වගේ අමාරු ට්‍රේනින් දෙන හමුදාවන් 6ක් පිළිමදවයි. ඉතින් මෙන්න මේ වගේ දැනුම ගේන අලුත් වීඩියෝ හැමදාම බලන්න අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මුලින්ම අපි කියන්න යන්නේ ඇමරිකාවේ Navy Seal හමුදාව ගැන. මේ Navy Seal කියන විශේෂ කාර්ය බලකායට සෙබළුන් බදව ගන්නේ ඇමරිකාවේ තියෙන සාමාන්‍ය හමුදාවෙන්. මෙහි ඇතුළු වීමේ පරීක්ෂණයෙන්ම සෙබළුන් සමත් වෙන්නේ 10%ක් පමණයි. 90%ක් සෙබළුන් අසමත් වෙන්නේ මූලික පරීක්ෂණයෙම දරාගත නොහැකිවයි. ශරීරයේ ඕනෑම දෙයකට ඔරොත්තු දෙන ලෙස ප්‍රතිනිර්මාණය කිරීම තමයි මේ ට්‍රේනින් එකේ අරමුණ. ඒ වගේම තමයි මොවුන්ගේ ශාරීරික යෝග්‍යතාවේ දිනපතාම ටෙස්ට් කරනු ලබනවා. මේ ටෙස්ට් එකට පැය 3ක් එහෙමත් නැත්නම් 4ක් වොන් ගන්නවා. සෙබළුන් අනිවාර්යයෙන්ම මේ දිනපතා කරන පරීක්ෂණයෙන් පවා සමත් විය යුතුයි. එහෙම නැත්නම් ඔවුන් මේ විශේෂ කාර්ය බලකායෙන් ඉවත් කරනු ලබනවා. මේ ට්‍රේනින් එකේ අමාරුම වෙන එකංගයක් තමයි සෙබළුන්ගේ අත්පා බැඳලා මුහුදට එහෙමත් නැත්නම් ස්විමින් පූල් එකකට දානවා. සාමාන්‍යයෙන් හුස්ම නොගෙන විනාඩි 5ක කාලයක් මොවුන් දියයට රැඳී සිටිය යුතුයි. ඒ වගේම මේ ට්‍රේනින් එකේදී සමහර අය මිය යන්නටත් ඉඩ තියෙනවා. ඒ විතරක් නෙමෙයි මුහුදු කිමිදුම් ඇඳුම් කට්ටල ඇඳගෙන ගැඹුරු මුහුදේ ට්‍රේනින් වෙන අතරතුරේදී මොවුන්ගේ ඔක්සිජන් ටැංකිය පවා ගලවලා දමනවා. සෙබළුන් කෙසේ හෝ ඔක්සිජන් නොමැතිව පිහිනලා ගොඩට ආ යුතුයි. අවාසනාවකට මේ ටෙස්ට් එකෙන් පාස් වෙන්නේ 5%ක් පමණයි. මීට අමතරව 6 දෙනෙක් එකතු වෙලා සැහැල්ලු බෝට්ටුවක් අරගෙන ගැඹුරු මුහුදේ රැලි අතර පදින්න ඕනි. මේ මුහුදු රැලිවල උස සාමාන්‍යයෙන් අඩි 30ක්වත් වෙනවා. ඒ වගේම තමයි ගෝල්ඩ් මෙඩල් 23ක් ගත්තු ඇමරිකාවේ පිහිනුම් ශූරයා වන මයිකල් ෆෙල්ස් පවා පුහුණුවීම් ලබාගෙන තියෙන්නේ මේ නේවි සීල් හමුදාවේ. ඇමරිකාවේ මොහු සලකන්නේ මුළු ලෝකෙන්ම පැරදවිය නොහැකි පිහිනුම් ශූරයා ලෙසයි. තියෙන්නේ තවත් වතුරයට ලබා දෙන පුහුණු වීමක්. මෙහිදී ඔවුන් කරන්නේ අගුළු දාපු කුටීරයක් තුළට සෙබළුන් දමලා ඒ වතුරේ ගිල්වනු ලැබීමයි. මොවුන් කෙසේ හෝ එයින් ගැලවී පිටතට ආ යුතු අතර එක් අයෙකු හෝ ගොඩට ඒමට නොහැකිව හොත් සියල්ලන්ම පරීක්ෂණයෙන් අසමත් කරනු ලබනවා. හමුදාවට විතරක් නෙමෙයි ඔයාට හෙලිකොප්ටර් පයිලට් ලයිසන්ස් එකක් ගන්න ඕනේ වුණොත් ඔයා මේ පරීක්ෂණයෙන් සමත් විය යුතු වෙනවා. එයට හේතුව තමයි හදිසි අවස්ථාවකදී හෙලිකොප්ටරේ වතුරට කඩන් වැටුනොත් බේරෙන්නේ කොහොමද කියලා උගන්වන එක. ඊළඟට අපි කියන්න යන්නේ චීන හමුදාව ගැන. මේක හරියට පුංචි කාලේ අපි කරන සෙල්ලමක් වගේ. එහෙම නැත්නම් ක්‍රිකට් පුහුණුවීම් වලදී අපි බෝලේ එකිනෙකා අතර පාස් කරගන්නවනේ. මේ ගේම් එකත් හරියට අන්න ඒ වගේ. හැබැයි මෙහිදී සොල්දාදුවන්ට ලබා දෙන්නේ සෙල්ලම් බෝලයක් නන් නෙමෙයි. කැප් එක අයින් කරපු ග්‍රෙනේඩ් වර්ගයේ අත් බෝම්බයක්. මේ බෝම්බය ඕනම වෙලාවක පිපිරෙන්න පුළුවන්. හැබැයි බෝම්බේ පිපිරෙන්න තප්පර 3කට කලින් ඔවුන් මේ විසිකල යුතු වෙනවා. චීනයේ මේ හඳුන්වන්නේ මරණය අතේ තියාගෙන ලබා ගන්නා පුහුණු වීමක් හැටියටයි. Hey.
ඊළඟට අපි කියන්න යන්නේ දකුණු කොරියානු හමුදාව ගැන. සාමාන්‍යයෙන් ඇමරිකාව හා දකුණු කොරියාවේ හමුදාවන් අතරේ පාරම්පරික පුහුණු කිරීම් ක්‍රම තියෙනවා. මොවුන්ට විශේෂයෙන්ම නියස්ටික අවිවලින් පහර දෙන්නේ කොහොමද? ඒ වගේම ඒ අවි නිෂ්ක්‍රිය කරන්නේ කොහොමද කියලාත් විශේෂ පුහුණුවක් ලබා දෙනවා. දකුණු කොරියානු රජය සෑම විටම තම හමුදාවට උතුරු කොරියාව සමග සටන් වැදීම සඳහා විශේෂ වූ උපක්‍රම පුහුණු කරනු ලබනවා. ඇමරිකානු හමුදා විශේෂඥයන් විසින් තමයි දකුණු කොරියානු හමුදාවට පුහුණු වීම ලබා දෙන්නේ. මෙහිදී මොවුන් අධි ශීත කලාපයක් තුළ ගමන් කිරීම හා එම ශීත දේශගුණය යටතේ වෙඩි තබන ආකාරය හා සටන් කරන ආකාරය පුහුණු කරවනු ලබනවා. ඊළඟට අපි කියන්න යන්නේ තායිවාන් හමුදාව ගැන. තායිවානයේ විශේෂ කාර්ය බලකාය සඳහා ලබා දෙන්නේ අදාහගත නොහැකි පුහුණු වීම ක්‍රමයි. මෙය ඇමරිකාව හා චීනයටත් වඩා භයංකාර වෙනවා. මෙහිදී මොවුන් මීටර් 50ක් දිගට අතුරුපු කිරිගල් මතින් බඩගාගෙන යා යුතු වෙනවා. මොවුන්ගේ අත් දෙක බැඳ ඇති අතර කකුල් පමණයි නිදහසේ තියෙන්නේ. ඒ වගේම තමයි මේ කිරිගල් මත හිඳගෙන තමන්ගේ ශාරීරික ව්‍යායාමද උන් සිදු කළ යුතු වෙනවා. මේ අතරතුර අධි ශීත කරන ලද අයිස් වතුරෙන් මොවුන් නහවනු ලබනවා. මෙහිදී මොවුන් ඕනෑම තත්වයකට තමන් ඔරොත්තු දෙන බව පෙන්විය යුතුයි. ඊළඟට අපි කියන්න යන්නේ වියට්නාම් හමුදාව ගැන. සෙබළුන්ට මෙන්ම කාන්තා සෙබළියන්ට පවා මොවුන් ලබා දෙන්නේ මෙරි මෙරි ඉපදෙන පුහුණු වීම්. මෙහිදී කාන්තා පිරිමි ભેදයක් නැතුවම පුහුණු වීම් සාර්ථකව අවසන් කළ යුතු වෙනවා. ඇත්තටම මේ ට්‍රේනින් එක ලෝකෙ කිසිම හමුදාවකට දරාගත නොහැකි බවයි පැවසෙන්නේ. ඊළඟට අපි කියන්න යන්නේ තායිලන්ත යුද හමුදාව ගැන. තායිලන්ත හමුදාවේ ට්‍රේනින් කාලය අතරතුරේදී ඔවුන්ට මහා වනාන්තරවල ට්‍රේනින් ලබා දෙනවා. එහිදී ඔවුන්ට කිසිම ආහාර ද්‍රව්‍යයක් හෝ වතුර බෝතලයක් පවා ගෙන යාම තහනම් වෙනවා. ජලය මෙන්ම ආහාරද ඔවුන් තනියම සොයාගත යුතුයි. ඒ වගේම තමයි අධික විෂ සහිත සර්ප වර්ග මොවුන්ට අනුභව කරන්නටත් සිදු වෙනවා. මෙම සර්පයන්ගේ විෂ ඉවත් කිරීම පවා මොවුන් තනියම ඉගෙන ගත යුතු වෙනවා. බැරි වෙලාවත් සර්පයන්ගේ විෂ හරියාකාරව ඉවත් නොවුනහොත් ඔවුන්ගේ හෘදය අක්‍රීයවේ මිය යන්නටත් ඉඩ තියෙනවා. මේ වීඩියෝ එක හොඳයි නම් දැනුමක් ලැබුණා කියලා හිතෙනවා නම් අපිව subscribe කරන්න, comment කරන්න, like කරන්නත් අමතක කරන්න එපා. මේ වගේම දැනුම ගේන අලුත් වීඩියෝ එකකින් අපි හෙටත් හමු වෙමු.